පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. නියාමනයේක නාමෙන් ආණ්ඩුව විවේචනය කරනු ලබන මාධ්‍ය මර්ධනයේ සිදු කිරීම සිදු නොවිය යුතුයි. පහුගිය කාලේ රජයේ විවේචනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් නාලිකාවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට රජයේ පාර්ශ්ව කටයුතු කර තිබුණා. ජනමාධ්‍ය ආයතනවලට පහර දී ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ වැරදිකරුවන් හඳුනාගෙන දඬුවම් ලබා දීමට කටයුතු කළ තිබෙනවා. මාධ්‍යවේදියෝ කියන්නේ රජයේ කුලී හේවායන් නෙවෙයි, මාධ්‍යවේදීන්ට තනියම හිතන්න හෘද සාක්ෂියට එකඟ ගුණාත්මක හරාත්මක ධනාත්මක ප්‍රවෘත්ති අදහස් යෝජනා කතු ඇකි ඉදිරිපත් කරන අවස්ථාව තිබෙනවා. මම කියනවා රජයට ඒකට ඉඩ දෙන්නේ කියලා. මේ හීලෑ කිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන වෙනුවට ජනාධිපතිතුමා රියස් එකක් මොකද්දෝ ගැටලුවක් තියෙනවා සිරසත් එක්ක. මේ ඩ්‍රාෆ්ට් එක පිළිබඳ හොඳ සංවාදයක් ඇති කරන්න අපිත් ඒකට මැදිහත් වෙන්නම්. එහෙම නැත්නම් අපිට කියන්න වෙන්නේ අර මාධ්‍ය ආයතනත් මාධ්‍ය වේදිනුත් හීලෑ කරන්න හදන උත්සාහයක් විදිහට තමයි අපි මේක එහෙම නැත්නම් නිර්වචනය කරන්න වෙන්නේ. ස්වයං මාධ්‍ය නියාමනයක් සකස් කරගන්න කියන එක දශකයක් පමණ කාලයක් දිගින් දිගටම මේ පිළිබඳව සාකච්ඡාව ගොඩනැගුණා. නමුත් තවම මේ විකාශන අධිකාරියටවත් මේ කණ්ඩායමට එකතු වෙලා කෝඩ් එක හදලා ඉවර කරගන්න එකඟතාවයකට පැමිණෙන්න බැරි වුණා. දැනට මේ පනතේ කොයිම තැනකවත් මේකේ රීති සම්බන්ධයෙන් මේකේ කන්ටෙන්ට් සම්බන්ධයෙන් කිසිදු තැනක සඳහනක් වෙන්නේ නැහැ. කිසිම ලෙසකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන කාරණා මේකේ ඇතුළත් කරලා නැහැ. දලසලාප්පෙරු මහත්මයා සීලාචාර රජයන් ගැන කතා කරා. මම නම් කියනවා සීලාචාර රජයන් කොහෙවත් නැහැ. සීලාචාර කියන රටක් තමයි මහා බ්‍රිතාන්‍ය. චාල්ස් කුමාරයා ඔටුන්න පළඳනකොට ඒකට විරුද්ධව ඒ රටේ රටවැසියෝ උද්ඝෝෂණ කරා. ඔටුන්න පළඳලා ඉවර වෙනකන් ඒක මාධ්‍යයෙන් පෙන්වුවේ නැහැ. ඒතොර ඒකෙන් අපිට කියන්න පුළුවන් ද මහා බ්‍රිතාන්‍ය සීලාචාර රජයක් කියලා. මාධ්‍ය හරහාම කැලණියේ නයින් අටවල පෙන්නලා ජාතිවාදී අවුස්සලා ආපු රජයකින් තමයි මේ විකාශන අධිකාරී පනත ගේන්නේ. මේ පත් කරන පස් දෙනෙකුට පුළුවන් මාධ්‍ය ආයතන ඇතුළට ඕනෑම වෙලාවකට ගිහිල්ලා එඩිට් නොකරපු වීඩියෝ අරගෙන බලන්න. ඒවා අත්පත් කරගන්න. එතකොට ඒ බය කිරීම තමයි මේක ඇතුළේ කරන්න හදන. ඉතාම වක්කීමෙන් කියනවා ගරු ජනාධිපතිතුමාට වර්තමාන ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවයක් නැහැ මාධ්‍ය මර්ධනය කරන්න. ඕනම මාධ්‍ය ආයතනයක බලපත්‍රය විශේෂභාර අමාත්‍යවරයාට දැන් අවලංගු කරන්න පුළුවන්. හැබැයි මේ විකාශන අධිකාරිය පත් කරාට පස්සේ එහෙම විශේෂභාර අමාත්‍යවරයටත් වෙන කෙනෙකුටවත් තම හිතුමතේ එකවදු මාධ්‍ය ආයතනයකවත් බලපත්‍රය අවශ්‍ය කරන්නට බෑ. අපි කිසිම වෙලාවක දරදඬු විදිහට මේ පනත ගෙනල්ලා සම්මත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය නම් ඒකට අවශ්‍ය කරන බහුතරය අපට තිබෙනවා. විරුද්ධ පක්ෂයේ එකඟ නම් සභාවේ අවසරය ඇතිව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත් දෙකම අද දින දෙවැනි වර කියවීමේ විවාදය පවත්වා වෙනත් ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු විසින් සම්මත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම යෝග්‍ය බව යෝජනා කරන්න කැමැති. ඒකට එකඟ වෙන්න කැමැති අපි එක කොන්දේසියක් මත. මම හිතන්නේ මේ දූෂණ විරෝධී පනත පිළිබඳව දිනයක් හෝ දෙකක් ඒක පිළිබඳව වාදයක් විවාදයක් අවශ්‍යයි. මේ පනත ඊයේ තමයි ඕසයිට් කමිටු දූෂණ විරෝධී ප්‍රඥාප්තිය කොටස්කරුවෙක් වුණාට අවුරුදු 19ක් අපිට ගත වෙලා තිබෙනවා. මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අපි අලුතෙන් ඇතුල් කරලා තියෙනවා මේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ පටන් අරගෙන කොමිෂන් සභාවල කොමසාරිස්වරු, මහ කොමසාරිස්වරු, තානාපතිවරු, ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු, පළාත් සභා ඇමතිවරු, මන්ත්‍රීවරු, විදේශ අපේ තානාපති රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවල විධායක නිලධාරීන් යන කාණ්ඩත් මෙතන ඇතුළත් කරලා තිබෙනවා. මේ පනතේ ප්‍රතිපාදන ඇතුළත් කරලා තියෙනවා වාර්ෂිකව මේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්නට ඕන. ඉතින් මේක ලබා නොදුන්නොත් එම පළවෙනි වතාවට අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නේ නැතුව සර්චාර්ජ් එකක් ඔහුට අධිභාරයක් නියම වෙනවා මාසික වැටුපක් අය කර ගැනීම සඳහා. දෙවැනි වතාවටත් ඒක සිද්ධ කරන්නේ නැත්නම් ඔවුන්ට සිද්ධ වෙනවා 6 මාසික වැටුපක් ගෙවන්න. තුන්වැනි අවස්ථාවේ වුණොත් අධිකරණේ නඩු පැවරීමේ කටයුතු සිද්ධ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.